Hello friends, welcome back to another gameplay videos. Only thing අද play කරන්න යන්නේ Yeti Monster Hunting කියන game එක. හරි බං ඉතින් එළම. ඉතින් බං මේකේ ඉන්නවා Yeti කෙනෙක්. මේ ගිය ඇතුලේ නෙමෙයි. මේ ගෙදරින් එළියේ කැලෑවේ ඉන්නවා Yeti කෙනෙක්. අපිට තියෙන්නේ ඌව දඩයන් කරන්න. මේ අයිනේ කොළ පාටින් දාලා තියෙන්නේ අපේ health එක. ඊට යටින් රතු පාටින් තියෙන්නේ Yeti ලගේ health එක. කලබල වෙන්න එපා යටිලා තුන්දෙනෙක් ඉන්නවා කියලා. ඇත්තට මේ යටිලා තුන්දෙනෙක් ඉන්නේ මම මේක මේ hard දාලා play කරන නිසා. ඉතින් medium play කරොත් යටිලා දෙන්නා ඉන්නේ. easy play කරොත් එක යටි කෙනා ඉන්නේ. ඔය කොහොම හරි බං මෙතන අපිට අවශ්‍ය කරන weapon, එතකොට health box වගේ දේවල් දීලා තියෙනවා. අපිට එකපාරකට weapon දෙකක් ගෙනියන්න පුළුවන්. මෙතන තියෙන දුන්නු හේම මේ පේනවනේ. රජකාරයා ඇලිටන් තියෙනවා. පේනවනේ. අපිටම කියලා අසුනක පොත්තකෙකුත් ඉන්නවා. මේ ඇවිල්ලා කඩුවයි පලියයි. අපි මොකක් කරු වෙපන් එකේ මුට ගැහුවොත් මොගේ හෙල්ත් එක අඩු වෙනවා බං. මුවත් අපිට වටිනවා යටිලා ඉන්න තැන හොයාගන්න. මුට උසි කිව්වා මු යටිලා කණ්ඩ යන්නේ බං. හොයාගෙන ගින් යටිලා කන්නේ. හැබැයි ඉතින් යටි මුව මරනවා. ඊට කලින් අපි මුගේ පස්සෙන් ගිහලා යටිලා හොයාගෙන අපි උන්ට ඇටැක් කරන්න ඕනේ. අපිට එකම ඉතලේ වුණත් ආයෙ පාවිච්චි කරන්න පුළුවන්. බලමු ඉලක්කයට ඇදුන්නේ ආයෙ මං ඉලක්කය ඇල්ලුවේ අර කළු පාට මොකද අර ඩොට වගේ එකට ලාච්චු අරින්නේ බං අර අන්න ඒකට හරි බං ඉතින් මේ දුන්නයි පිස්ටල් එකයි අරන් ගිහලා යටි මරන්න බෑ අපි හොඳ වෙපන් ටිකක් දාගමු මේ තියෙන සොට්ටිය ලෝඩ් කරගමු කෝක තව මොකද්ද ගෙනියන්නේ මේක වෙනුවට අපි ගමු මේක ගමු මේක හොඳ බාණ්ඩි එකට ලෝඩ් කරගනි හෙල්ත් එක අපිට ඕනේ නෑනේ හරි අපි අඳ වැඩේට මොකද කියන්නේ මූත් ඔහේ බලන් ඉන්න උත් වැඩක් ලැබෙනකම් බලන් ඉන්න බා මං එකපාරක් කුෂි කිව්වා නම් ඔයා ගිහින් කන්නේ දැක්කනේ උඩ තියෙනනේ අර කුල පාට උගේ හෙල්ත් එක පෙන්නන්නේ මොකද මේ උරුකේක් වගේ ඇඳලා තියෙන්නේ බා අන්න ඒකේ බගම් මූ යටිලා හොයන් යන්න ගන්න ආය පාරක් එබම ඌ අහපව් අපි ඉන්න තැන තේනවා ඔය කුල පාට වටේ තියෙන ඉතින් පෙන්නන්නේ බං ඔගේ හෙල්ත් එක. ඒ ඇස්සේ බං මෙතන පාරේ වාහනයක් යනවා. ඔයාලා එකට කලබල වෙන්න එපා. ඔයාලට ඕනේ නම් ඒ වාහන කරගේ නම්බරේ හොයලා දෙන්න. උත් එක්ක එක විසඳ ගන්න. පේනවනේ බං. හැම තැනම හිම. ඉතින් බං යටිලා කාන්තාරේ ඉන්නවද කියහමකෝ. යටි ඉන්නේ හිමේනේ බං. යටි ඉන්නේ එවරස් පැත්තේ කියනවනේ. ඒකට මම එවරස් දන්නේ බං. අඩෝ මං එවරස් ආවා. පේනවනේ මේ ඉන්නේ යටි. දුන්නේ ආයේ සොටියෙන් කොල්ලු. ඌ ආය හැල්ලා ඉනවා කියහමකෝ. බය නෑ ඕක. යටි එකයි ආවේ. බුලට් තුනක් තියෙනවනේ ඔය හැම කතාවක්ම පැත්තකින් තියලා පොඩ්ඩක් බලන්න ඔයා තාමත් වීඩියෝ එකට ලයික් කරේ නැද්ද කියලා මොකද්ද බං ඉතින් නිකන් තියෙන ලයික් බටන් එකනේ ඔය කොමන්නේ මොකටද ලෝභ වෙන්නේ ලෝභ වෙන්න එපා කුහක වෙන්න එපා ඔය ලයික් බටන් එක ඔබලා දාන්න ඔබන්න තාම බං ඔක තියෙන්නේ ඒත් එක්කම ඉතින් subscribe කරන්න තියා ඉන්නවනම් subscribe බටන් එකත් ඔබලා දාන්න යටි නෑ නේද ඔය ඉන්නේ යටි වරෙන් කොඹ දැන් සැප දා ඔයනේ දෙන්නේ දෙන්න ඉන්නේ බං ඉන්නේ කො තුන්වෙනියා උගේ හෙල්ත් එක අඩු වෙලාමනේ අර උඩම එක පේනවනේ ඒ කියන්නේ ඌ හම්බෙලාමනේ උඹල තුන්වෙනියා ආ ඔය ඉන්නේ තුන්වෙනියා ඔය අඩුුනේ හෙල්ත් එක දෙන්නම් කො සකබුන් වෙන්න වරෙන් යකෝ වලියට ඉන්නු සටනට ගනු කඩුව මුට කඩු නෑ ඉතින් මට නම් කියන සොටියා මුන් හින බයයි බං නැත්තම් එකක් තියව ගමන් අනිත් පැත්තට හැරලා දුවනවද ඔහොම ගෙදරම දිවුවනම් ඉවරයිනේ ගෙදර දිවුවොත් මං ගෙදරට වංග ඇවිල්ලා ගහනවා ඒක වෙන කතාවක් මේ යටිලා හිටන් ඉන්නේ රැඩ්ඩු කියලා වෙන්න ඇති ගැහුව නේද මට නෙමේ බල්ලට බල්ලා වුණත් තවුනි බං මගේ බල්ලානේ මුන් හින මෝඩයි නී බං අඩඩ ලෝඩ් කරන්න උනා දෙයක්කනේ බල්ලා ඉස්සරහ ඉදදි මුන් මට ගහන්න නෑ බං බල්ලට ගහනවා බල්ලා ඉස්සරහට දාලා ගේම ගහන්න තියෙන්නේ යමු මුන් බලන් වෙන බේගි අඩෝ වැඩුන්නේ බල්ලගේ හෙත් එක නම් හෙට අඩු වෙලා
බලගෙන නැන්නේ තින්දත් බෑනේ බා අඩෝ අඩෝ ඒක කොහමද ඒක ගණින් ටක්ක උණ්ඩේ වුණා කියහන්කෝ මං හිතුවේ ලෙෆ්ට් කියලා දුන්නා ටක්ක පිටිපස්සේ සකබුන් වෙන්න ගිහලා අපි උණ්ඩ ටිකක් අරන් එමු නැත්තම් හරිනේ නේ බා ෂොටිය මාරු ෂොටියලු හරි තව එකක් දැම්ම හැකි හරි කොල්ලෝ දෙන්නකො සකබුන් වෙන්න දෙන්නේ සකබුන් වෙන්නේ සැප නැහැ මහත්තයෝ සංසාරේ කියලා සැප නැහැ මහත්තයෝ කියන්න බෑ නේවා සැප නැහැටි සංසාරේ කියලා මම උට පෙන්නන්නම්කෝ ඔය යටිලා මට ලොකුද බං ලොකුයි නම මම මේ හාඩ් දාලා ගහනද කියහන්කෝ මේක ඊසි දාලා හරින්න මොනවාද මීඩියම් දාලා හරි ගහුවොත් බං විනාඩි 5ක්වත් ඇදෙන්නේ නැති වෙයි ගේම් ප්ලේ එක ඒකයි මම මේ හාඩ් දාලා ගහන්නේ පට්ට ඊසි ගේම් එකක් බං මම මෙච්චර දුර දින්නේ යම පුතේ පන්නේන පොර පොර නෙමෙයි බං තුන් දෙනා මේන අඩෝ බලලා උංගෝ පන්නේනවා නේද අඩෝ සිරාවටම ඔබ නම් වැඩ්ඩෙක් කොල්ලෝ ඈ යකා මෑන්ගේ බල්ලා නිතින් ආයි අඩෝ අඩෝ ඔබ බල්ලට ගහන්න තයින චාන්දි චාන්දි නෑ බං චාන්දි මන් දැක්කම නුණ්ඩි වෙනවා මුන් මට බයි හැංගිලා මේ යටිලා හිතනවා ඇති බං මේ ගන්නයක් කරන් උංග දඩයන් කරන් දෙන මේ සාමාන්‍ය මිනිස්සෙක් කියලා උන් දන්නේ නෑ බං මෙතන යකෙක් ඉන්නේ කියලා අපේ පාතාල ලෝකේ උත්සවයක් තිබ්බ බං එක එක රාක්ෂයෝන්ව පරද්දන හැම අපේ රණශූරය ඉන්නෝනේ පාතාල ලෝකේ මං තමයි පාතාල ලෝකේ ලොක්කා ඉතින් ලොක්කා කියලා නෑ මාත් ගියා තරගෙට මේ යටිලා තුන් දෙනෙක් නෙමෙයි පහක් දොකම බීතියක් තනි අතින් ගැහුවේ බං මේ ගන්නෙක් කුද්දියා කියලා ඉතින් වීසිනේ බං මේ ගන්න නැතුව තනි අතින් ගැහුවේ බං යටිලට ඇඩ්ඩිල් ටිකෙන් අල්ලලා පස් දෙනාම උසල පොලේ ගැහුවා එකක් ගියගා මුම්මේ කටන් කරන එක පැත්තකට දාලා දිව ගියාංකු අන්න එහෙමයි අපි ඔය පාතාල ලෝකෙට ගිහලා අහ බලන් කගෙන් හරි අසුරෙක්ගෙන් යක්ෂයෙක්ගෙන් අහ බලන්කු යකාමෙන් කවුද කියලා අනිත් එක බං පාතාල ලෝකෙ කියන්නේ මේ අපේ පාතාල ලෝක කියන්නේ ඔයාලගේ මිනිස් ලෝකෙ වගේ නෙමෙයි ඡන්ද තියලා මිනිසුන්ගේ කැමැත්ත අනුව නෙමෙයි පාලකිය පත් කරන්නේ ඒ ඡන්ද තියලා පත් කරන හින්දානේ බං උඹලගේ පාලකිය ඔච්චර ගොන් අපේ එහෙම නෙමෙයි ඉන්න බලවත් මේ කාල තමයි පාලනේ බාර දෙන්නේ දැන් ඉතින් පාතාල ලෝකෙ මට වඩා වැඩික් නෑ ඉතින් මං තමයි දන්නවනේ ඉතින් අය කියන්න ඕනේ නෑනේ මට වඩා වැඩි ඉතින් කොහෙද පාතාල ලෝකේ මේ යටිලා ඊසි වෙන්නේ ඒකනේ බං ඔය යක්කු අපි උන් දන්නේ නෑ බං මං කවුද කියලා මං ඉතින් මේ මිනිස් ලෝකෙට එද්දී යක්ෂ රූපෙන් ඉන්නේ නෑනේ බං මිනිස්සෙක් විදියට නෙන්නේ දැන් මිනිස් ලෝකේ මං ඉන්නේ මිනිස්සෙක් විදියට ඒකයි මුන් මේ චණ්ඩිපාඩ් දාන්නේ මගේ ඇත්ත රූපේ දැක්කනම් එහෙම ඉතින් මුන් ළඟට එන්නේ නෑ මං කවුද කියලා දැනගත්තා නම් ඔය ගැණි එහෙමත් මට ඔය අන්තිම හරිය බය වුණේ ගැනීම ඔක්කාර එකට පාතාල ලෝකෙට ආවා එතකොට දැක්කේ මං කවුද කියලා මං ඒකයි සීන් එක බං අඩෝ උඹලා ඒ කියව කියෙද්දි පිටිපස්සෙන් ගෙවුවනේ යමං හෙට් එක ගන්න මුංගෙන් දෙකක් වැදුනොත් අපි ලැබ්බා යකා වුණත් බං මිනිස්සු රූපෙන් ඉන්නේ එතකොට පොඩ්ඩක් දුර වලයි අන්න ඒකයි නැත්තං ඉතින් මුන්ට එකයි ගහන්නේ මං කියන්න මෙහිටිය දෙයක් අමතක වුණානේ ඔය බං යටි ගැනීම දන්න දේවල් පහලින් ඔක්කොම කමෙන්ට් කරගෙන යන්න. ඉතින් ඔය යටි ගැන දන්න හැමදේම පහලින් කමෙන්ට් කරගෙන යන්න. මොකද කියනනම් බං වීඩියෝ එක බලන එකත් පැත්තක දාලා කමෙන්ට් බලන උන්සට් එක්කුත් ඉන්න. අන්න එයාට බලන දේවල් තියෙන්න එපයි. අන්න ඒකයි. ඒත් එක්කම ඉතින් මේ ගේම් එක කලින් ගහලා තියෙන අය ඔයාගේ අදහස් අත්දැකීම් එහෙම පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් ගේම් එක ගහලා නැති අයට මම පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා මේ ගේම් එකේ ලින්ක් එක. අරගෙන ප්ලේ කරලා බලන්න. මොනවායි මගේ බල්ලව කන්න බා. දුන්නා ශකබුන් වෙන්න මගේ බල්ලව කන්න උඹලා මං කලින් කිව්වා වගේ ඉතින් ගේම් එකේ ලින්ක් එක මම පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලායි තියෙන්නේ කොල්ලා ලෙෆ්ට් අඩෝ සිරාවටම ශකබුන් නේද දැන් සැපද අලලුන් මෙහෙම කෑවද පේනවනේ බං මේ අකායක හැප්පෙන් දාවත් වෙනදී මතක තියාගනින් උඹලා උඹලටත් හැප්පෙන් දාවත් ඔය දිහා තමයි වෙන්නේ ඔයනි අනිත් එක එතන හෙල්ප් තියෙනවා බං අඩෝ අඩෝ මූ මාව පාස් කරලා ගිහින් බල්ලව කෑවනේ බං බල්ලව කෑවනම් කමක් නෑ බල්ලට ගැහුවනේ උඹලගේ දින්න ඇහින්නේ පුතේ උඹලව සකබුම් කරලා තමයි නවතින්නේ මූ ඉන්නේ නැද්ද බං වරෙන් යකෝ එළියට කපනවා කොටනවා යකෝ මේ ගන්න එකක් තියාගෙන කොහොමද මං කපන්නේ කොටන්නේ කපන්න කොටන්න නම් අර කඩු අරන් ඉන්න ඕනේ මං ගන්න එකනේ ගෙන ආවේ කපන්නේ කොටන්නේ නෑ බං පිනේරයක් වගේ හිල් කරන්නේ මුන් නෑ බං මුන් කොහෙන් ගහයිද දැන් ඔයෙන්නේ කොල්ලට වැදුනා ඔබටත් වැදුනා නේද දැන් සැපද දෙකක් තියාගන්න බෑනේ බං එකපාර
අන්න තව එකෙක් ගෙහෙත් එක ඉවර වෙලා තියෙන්නේ. ඔකත් මැරෙන්න ඕන මෙන්න ඉන්නේ. මොකක්ද දන්නේ ඔය? මොකට හරි තියලා බලමුකෝ. කොබම්මු මුං අන්තිමට කිහින්ද බය වුණාද කොහෙද? අනේ අරුව මැරුණනේ බං. මුන් ටික බය වෙන්න ඇති. අන්න ඒකයි සීන් එක. වාරෙන් කොබං ඉතින්. දෙන්නේ සකබුන් වෙන්න බං. ඔය ඉන්නේ. දෙන්නේ සකබුන්. උටන සකබුන් වුණා ඈ. දැන් සැපද මල්ලි? බලමු ගිහිල්ලා. අරු වෙනවද දැන් මෙතනින් ගහන්න? පොරනේ. මුගේ මූණ බලහන්කෝ. මූණේ කැත. ඔයගේ මූණක් ලබන්න කොච්චර පව් කරන්න ඕනද බං? ඔය පව් කරන්න ඉපා බං. පව් කරාම දැක්කනේ වෙනදී. ඔයගේ මූණක් ලැබෙනවා. මට නම් අපාය ගියත් කමක් නෑ බං. ඔයගේ මූණක් ලැබෙන්නේ නැතුව. දැන් ඉතින් එකයි ඉන්නේ. ඔකට හොයන් ගින් ගහන්න බං. ගෙඩෙට්ට ගින් ගහන්නේ ආ ඔය එන්නේ. අඩෝ වැදුන්නේ. ඌ බය වෙලා බං ඒකයි. වරෙන් යක කොහෙද දුවන්නේ? ඇයි දුවන්නේ ඔයා? අඩෝ බල්ලා මලා බං ඉතින්. බල්ලට ඌ ගැහුවද මගේ වෙඩිල්ල වැදුනද? අඩෝ මූ මටත් ගැහුවා නේද? දැන් සැපද? ඔබ මගේ බල්ලවත් මරලා මටත් ගැහුවනේ. දැන් සැපද? ඔබ දන්නේ කාර්ට් එකද හැප්පුණේ කියලා. ඒකයි උනේ. හරි බං ඉතින් අදට වැඩේ ඉවරයි. එහෙනම් ඉතින් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා ෂෙයා පාරක් දාලා පොඩි සපෝට් එකක් දෙන්න. එහෙනම් කොල්ලෝ අපි ගියා.